මම එදුමාට කෝල් එකක් දීලා අහනවා මම ඒපු සෑම්පල් ලැබුණාද කියලා. එදුමා කියනවා ඔයාලට මම පළවෙනි දවසේ කිව්වා නේ මේක කරන්න එපා. ආපසු ලිපිනේ ඔබගේම ඔය ට්විටර්. මේ පාර්සලේ අරින්නවත් නැහැ. ඒක ගෙලවි විසි කරනවා. ඉතින් මම හිතන්නේ ඔය ට වැඩිය නෙගටිව් ආන්සර් එකක් ලැබෙන්න විදියක් නැහැ. මම අවුරුදු 10ක් 12ක් අතර ප්‍රමාණයක් ගියා මේකේ ඔය පොසිටිව් උත්තරයක් ලබා ගන්න. අපි අවුරුද්දේ මිලියන 80ක් විතර ඇමරිකන් ඩොලර් ලංකාවට ගේනවා. මම හදන මෙවලම ඒක ඒ වෙලාවට ගියේ නැත්නම් නවතින්නේ මොකද්ද? ටොයෝටාගේ ප්‍රොඩක්ෂන් ලයින් එක. ඒක හොන්ඩාගේ ප්‍රොඩක්ෂන් ලයින්. ඒක BMW ගේ ප්‍රොඩක්ෂන් ලයින්. ඒක මම මිලියනයක් හදද්දි මට වරදින්න පුළුවන් අවස්ථාව දීලා තියෙන එකයි. ඒකත් අවස්ථාව දීලා නැහැ. මොකද හේතුව වාහනයක් ඇක්සිඩන්ට් වෙලා එයා බෑග් එකේ ලිටාවේ නැත්නම් මට කියන්න බෑ දැන් මම මිලියන මෙච්චරක් හදලා තියෙනවා. ඒක එකක් ඔය කියලා ඉන්න අලුතින් ලෙක්සස් එකට එහෙම එන්නේ මේ ළමයි හදන සෙන්සර් එකටම ගිහලා හයිවේ. ඒදිරි ළමයිට ගිහිලා ඒකේ පොඩි ඩ්‍රයිවර් එකක් එහෙම දීලා ළමයිට කියනවා ඔයාලා හදපු එක තමයි මේක තියෙන්නේ කිව්වම ඒක පුද වෙනවා. ඇත්තමසම මේ අපි හයි කරුවේ මේක තියෙනවා quality cost delivery. ඔය තුන හරියට දාගත්තොත් මම හිතන ලෝකෙට විතරක් බැරි දෙයක් නෑ. මම ගොඩාක් ඔපිනියන් සීක් කරන්න යන්න එපා. ඒතකොට ඒ කට්ටිය නොදන්න දෙයක් මොකක්ද ඒ කට්ටිය කියන්නේ? අපෝ ඔවා කරන්න හරියන්නේ නෑ. උත්තරයක් නොදීන්නෙත් නෑ නේද කට්ටිය? විසස් ඇඩ්වයිසර්ත් එක්ක එකතු වෙන ඔබ හැමදාම අපිත් එක්ක එකතුනේ අලුත් දෙයක් බලන්න එහෙම නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගන්න. හැමදාම ප්‍රශ්න පෙන්නන වෙලාවේ ඒකට පිළිතුරු පෙන්නන්න එහෙම නැත්නම් කරන්න පුළුවන් දේ ගැන තමයි විසස් ඇඩ්වයිසර් කතා කරන්නේ. ඉතින් ඔබ මුලින් දැකපු රූපරාමු දැක්කනම් මොකක් ගැනද අපි කතා කරන්න යන්නේ කියන එක ගැන දලා අදහසක් ඇති කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ හදන නිෂ්පාදනයක් ලෝකයේ වෙන රටවල් ගණනාවකට යවන්න පුළුවන් ලංකාවට ඩොලර් ගෙනෙන ව්‍යාපාරයක් කරන ඒ වගේම ලංකාවේ විශාල ප්‍රමාණයකට රැකියා ලබා දීලා තියෙන තවත් විදිහෙන් කියනවා නම් අපිට දෙයක් කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු වසර ගණනාවක් රිජෙක්ට් වෙලත් Tamanට දෙයක් කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු ව්‍යවසායකෙක් එක්ක තමයි අද දවසේදී කතා කරන්න යන්නේ. ඉතින් මේ සාකච්ඡාව අවසාන වෙනකම් බලන්න මේක ඔබට හොඳ ඇස් විවෘත වීමක් එහෙම නැත්නම් ඔබට අලුත් විදිහට හිතන්න මේ විදිහට මේ තාක් වෙනකම් ඔබ කරන් ආපු දේ අලුත් විදිහට හිතන්න මේ සාකච්ඡාවෙන් පුළුවන් මේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ ලංකාවේ නිෂ්පාදනය ගැන කතා කරනකොට ලෝකයේ මෝටර රථ ගත්තොත් මේ මෝටර රථ ගණනාවකට අවශ්‍ය අපි දන්නවා මේ එයා බෑග් එක එහෙම නැත්නම් අපිට ඇක්සිඩන්ට් එකකදී අපිට එයා බෑග් එක ඕන වෙනවා. මේකට අවශ්‍ය සෙන්සර් එක, මේකට අවශ්‍ය හානස් එක ලංකාවේ හදනවා කියලා කිව්වොත් ඔබ පුදුම වෙනවා ඇති. හැබැයි මෙන්න මේ කර්මාන්ත ශාලාව එහෙම නැත්නම් මේකේ නිමවුම් කරුවා රොහන් පල්ලේවත්ත මහත්තය එක්ක තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඔබතුමා මුලින්ම බිස්නස් ඇඩ්වයිස් YouTube channel එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. මම මෙහෙම පටන් ගන්නම්. ඇත්තටම මම ආවට පස්සෙත් එහෙම නැත්නම් මම ඔබතුමාගේ කතාව මුලින් ඉඳලා අහන් හිටියා වුණාට මේ බලන හැමෝටම වැදගත් වෙයි ඔබතුමා පටන් ගත්තේ කොතනින්ද කියන කාරණාව. අපි පොඩ්ඩක් පටන් ගමුද? ඔබතුමා ජපානයේට අවුරුදු 16දී මම හිතන්නේ යන්නේ. ඔව්. එතනින් අප පටන් ගමුද? ඔව්. මම අධ්‍යාපනය ලැබුවේ මහනුවර ශාන්ත ඇන්තෝනි විදුහලේ. ඒ ශාන්ත ඇන්තෝනි විදුහලේ සාමාන්‍ය පෙළ විභාගය අවසර වුණාට පස්සේ කියලා ග්‍රේඩ් 10 එක්සෑම් එක. එතකොට තියෙනවා මේ ඇමරිකන් ෆීල්ඩ් සර්විස් කියලා ඒ දවස්වල තිබුණා. සංස්කෘතික හුමාර වැඩසටහනක් යටතේ පිටරට යන්න ශිෂ්‍යත්ව දෙන ක්‍රමයක්. එතකොට ඉතින් ඒක හරිම තරංකාරී. මොකද ඒ දවස්වල මේ රටකට යන්න ලැබෙනවා කියන්නේ හරිම විරල අවස්ථාවක්. ඉතින් ඔය FS එකට මම ඇප්ලයි කරලා ඉන්ටර්වියුස් තුනක් තියෙනවා. රිටන් එක්සෑම් එකකුත් තියෙනවා. ඒකෙන් මම තේරෙනවා. තේරුණාම මට දෙනවා දැන් රටවල් කීපයක් අතරින් කැමති රටක් මට තෝරගන්න පුළුවන්. එතකොට ඒ රටවල් අතරේ තිබුණා ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය. මම තෝරගන්නේ ජපානයේ පළවෙනි රට හැටියට. මොකද ඒකට හේතු දෙකක් තිබුණා. එකක් තමයි මම කල්පනා කරා දැන් ඇමරිකාව, එංගලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාවට ගියොත් මගේ ඉංග්‍රීසි දැනුම මට ටිකක් දිනු කරගන්න පුළුවන්. මම ඒත් කල්පනා කරා ජපානට ගියොත් මට වෙනත් භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් කියන අවුරුදු 16ක් වුණත් ඒ සිතුවිල්ල මට පහළ වුණා. දෙවෙනි එක තමයි මම ඒ කාලේ මේ හරිම කැමති ඔය මාෂල් ආර්ට්ස් වලට, කරාටේ, කුන්ෆු වගේ දේවල් වලට. ඉතින් මම කල්පනා කරා ජපානයට ගියොත් මට මගේ ඒ මාෂල් ආර්ට්ස් පැත්ත දියුණු කරගන්න පුළුවන් කියලා එකත් හිතුවා. ඉතින් ওই කාරණා දෙකින් තමයි මම ජපානයට තෝරගන්නේ. ඉතින් ජපානයට ගිහාම ඒ ශිෂ්‍යත්වයේ කොටසක් තමයි මේ ඒ ජපානයේ තියෙනවනේ දැන් බොකු කොන්ග්ලොමරේට් ඔය Toyota, Honda අපි අහලා තියෙන ගොඩක් නම් ජපානයේ නේද ඔසල.
එතකොට මත්සුචිතා දැන් කී එතකොට කැනන් කෝපරේෂන් සති දෙකකට විතර වගේ පාරක් ඒ කට්ටිය එකගෙන යනවා ඒ වගේ විශාල කර්මශාලාවක් බලන්න. ඉතින් ඒ යන ගිය අවස්ථාවවලදී එක්තරා අවස්ථාවක් වෙනවා ටොයටා සමාගම බලන්න ටොයටා සමාගමේ සහකාර ගණනාව ජපාන තියෙනවා මම බලන්න යන අයිචි කියන ප්‍රාන්තයේ තියෙන ටොයටා සිටි එකේ තියෙන ටොයටා මේ කර්මශාලාව බලන්න යන්නේ. ඉතින් වර්තමානයේ මම කරන ව්‍යාපාරයේ මුල් බීජ මගේ සිතේ පිලිසඳ ගන්න ඒ ටොයටා ආයතනය බලන්න ගිය අවස්ථාවක. මොකද හේතුව මේ ටොයටා එකේ ප්‍රොඩක්ෂන් ලයින් එක ඒ දවස්වල දැන්න ප්‍රොඩක්ෂන් ලයින්ස් වෙනස් කරලා තියෙනවා. කිලෝමීටර් ගානක් එක දිගට දුවනවා. එතකොට මම අරගෙන යන්නේ ඒ කියන්නේ ටොයටා මම ස්ටඩි 2 එකකට යන්නේ. මේ අර බැටරි ඔපරේටඩ් සයිලන්ට් අපි එයාපෝර්ට්ස් වල තියන්නේ සයිලන්ට් කාර්. ඒ වගේ බැටරි ඔපරේටඩ් සයිලන්ට් කාර් එක බකට් එකක් තියෙන මේ පැත්තේ ඒ බකට් එකේ මම වාඩි වෙලා මට දැන් ප්‍රොසෙස් එක එක්ස්ප්ලেইন කරගෙන යනවා. එහෙම යනකොට දැන් මම දැක්කා මේ නෑ සෙනග ඒ කියන්නේ වැඩ කරන කම්කරුවෝ නැහැ. ඊට පස්සේ අතරින් පතර හිටියා. ඉතින් මොකද ඒ වගේ ලොකු විශාල කර්මාන්තශාලාවක අපි ලංකාව වගේ නෑ එනකොට අපි 2000ක් දකින්නවා. ඔව්. ඉතින් මං අර කුතුහලයෙන් මං අහනවා මාව මට මේ ප්‍රොසෙස් එක එක්ස්ප්ලেইন කරන මිනිස්සයාගෙන් අද නිමවුන දවසක්ද ටොයටා එකේ කියලා. කියනවා නෑ නිමවුන දවසක් නෙමෙයි අපි ගොඩක් දේවල් යන්ත්‍රීකරණ ඔටෝමේට් කරලා තියෙන්නේ කියලා කියනවා. එහෙම කියලා තව ටික දුරක් ඉස්සරහට යනකොට මට වීදුරුවකින් පේනවා මේ 400ක් විතර දෙනා බොහොම උද්‍යෝගයෙන් යමක් කරනවා. දැන් මේක සම්පූර්ණ අර කියපු කතාවට ප්‍රතිවිරුද්ධයි. මේ හැම දෙයක්ම ඔටෝ යන්ත්‍රීකරණය කරා කියලා. කියලා ඊළඟ මොහොතේ මම දකිනවා මිනිස්සු 400ක් විතර එකතන වැඩ කරනවා. ඉතින් මම අහනවා ඉතින් කුතුහලය නිසා මේ ඔබ දැන් මොහොතකට කලින් කිව්ව මේ හැම දෙයක්ම යාන්ත්‍රීකරණය කරලා තියෙන්නේ මේ මොකද්ද මේ කඩටි කරන්න කියලා. එතන කියනවා මේ මේක යාන්ත්‍රීකරණය කරන්න බැරි ශ්‍රම මූලික මොනි මේ ශ්‍රමය පාවිච්චි කරන්න වෙන මිනිස් ඇඟිලි තුඩින් නිමවෙන්න ඕනේ සුඛෝභෝගී වාහන සදහන ආරක්ෂක මෙවලමක් කියනවා. එතකොට මම අහනවා ඉතින් මේ මේකේ මේ මේ කෙනෙක්ගේ මාසික වැටුප කීයද කියලා. ඉතින් මේ වැටුප ලංකාවේ රුපියල් වලට හැරුවා මේ දවස්වල 150,000ක් විතර. එතකොට මම දැලන් හිටියා ලංකාවේ ශ්‍රමයට ගෙවන්නේ කීයද කියන එක කොච්චර සුලබද කියලා. එතකොට ඉතින් අවුරුදු 16ක පුද්ගලයෙක් වුණත් මේ මේ දේ ලංකාවේ කරොත් ලාභයක් ලබන්න පුළුවන් කියන එකට මට කිසිම වෙන මේ සංකීර්ණ ගණන් හදන්න අවශ්‍යතාවයක් හැක්කුනේ නැහැ. ඔව්. ඉතින් ඒක මගේ හිතේ පිලිස්සන ගත්තා මේක ලංකාවේ කරන්න පුළුවන් නේද කියන එක පළවෙනි වතාවට හිතට ඇතුල් වෙන්න යන්න එතෙන්දි. ඊට පස්සේ මම මේ කියනවා මට මේ මේක ඉතින් ඇයි මම ඒ පුද්ගලයාටම යෝජනා කරනවා. මේක ශ්‍රම මූලික දෙයක් නම් ඇයි මේක ශ්‍රමය සුලභව තියෙන ලංකාව කියලා රටක කරන්නේ නැත්තේ කියලා. එතකොට ඔහු මට දෙන උත්තරේ තමයි වාහනයක් සාමාන්‍යයෙන් හැදෙන්නේ කොටස් 17,000ක් පමණ එක්කවෙලා ස්ටෑන්ඩඩ් වාහනයක් නම්. සුඛෝභෝගී වාහනයක් නම් ඒ වගේ දෙගුණයක්. කොටස් 34,000ක් පමණ එක්කවෙලා තමයි වාහනයක් හැදෙන්නේ. හැබැයි එයා කියනවා අපි මේ වාහනවල කොටස් වෙන කියලා රටවල දීලා හදා ගන්නවා. හැබැයි තියෙනවා මේ ක්‍රිටිකල් කම්පෝනන්ට් ලිස්ට් කියලා එකක්. ඒක වර්ධින්න බැරි මෙවලක්. හරි. ඒ ලයිස්ට් එක තියෙන එකක් අපි වෙන රටකට දෙන්නේ නැහැ. දැන් ඔබ ඔය දැකපු දෙයත් ක්‍රිටිකල් කම්පෝනන්ට් එකක්. ඒක නිසා ඒක ගැන වෙන රටකට දෙන එක ගැන කතාවත් කරන්න අවශ්‍යත් නැහැ. ඒක වෙන්නෙත් නැහැ හැම කියලා. එතකොට හැබැයි එහෙම කිව්වට පස්සෙත් ඒ ටොයටා විසිට් එක අවසානයේදී මම කියනවා අර ඒ කරපු ඒ වගේ සෑම්පල්ස් කීපයක් මට ගන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ ටොයටා සමග කාටවත් සෑම්පල් දෙනවා කියලා. මොකද විශේෂ ක්ෂේත්‍රයක් මෙතන තිබුණා. ඒ ශිෂ්‍යත්වයේ හැටි තමයි අපි ජපානයට යනකොට ඒ රජ්‍ය ආරාධිතය කැටිට යන්නේ. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි එක මම අවුරුදු 16ක පාසල් ශිෂ්‍යෙක් මේ අධ්‍යාපන ශාලිකාවට ගිහිල්ලා හිටපු. ඔය දෙක හින්දා වෙන්න ඇති මට සෑම්පල්ස් තුනක් දෙනවා. ඒක තමයි මූල ආරම්භය. ඒක ඒ සෑම්පල්ස් තුන අරගෙන මම ඉතින් ආපහු අවුරුද්දක් ජපානයේ ඉඳලා ආපහු ලංකාවට එනවා. ඔව්. ලංකාවට ඇවිල්ලා එතනින් එහාට ඔබ කොහොමද මේ මේක ව්‍යාපාරයක් වෙනකන් එකපාරම කරගන්න බෑ? ඒකත් අපි කතා කරමු. ඔව්. ඉස්සෙල්ලා මම සෑම්පල්ස් ගේනල්ලා මම හිතන්නේ ඊට අවුරුද්දක් දෙකක් මගේ ගම්පහ ගෙදර තියෙන්නේ. උරුතුර කියන ගමේ. එතකොට ඊදර සෑම්පල්ස් එක පැත්තකින් දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඇඩ්වාන්ස් වෙල් කරනවා. එහෙම කරලා එක දවසක අර සෑම්පල්ස් වල මතක් කළා ওই ටික එළියට අරගෙන එකක් ගලවලා බලනවා. දැන් මට ඩ්‍රොයිං එකක්වත් ස්පෙක් එකක්වත් මොකුත් නැහැ. මට තියෙන සෑම්පල් තුනක් විතරයි. අරගෙන බලලා දැන් ඒකේ තියෙනවා වයර් තියෙනවා, කනෙක්ටර්ස් තියෙනවා, EM වලින් පාස්සලා තියෙනවා. එතකොට මම මේක ගලවලා ලියනවා කොලේක. දැන් මොනවද මට දැන් විෂුවලි පේනවනේ. ඔව්. හරි. එතකොට මම මේ පේන දේ ලියනවා. ලියලා ඒ කනෙක්ටර්ස් වල බලනකොට පොඩි පොඩි නම්බර්ස් තියෙනවා. මම ඒවත් ලියලා මම මේ අමුද්‍රව්‍ය ටික මගේ යාළුවා එතකොට හිටියා ශ්‍රී ලංකන් නෑගේ වැඩ කරන. එයාට කියලා සිංගප්පූරුවෙන් මම මේ බඩු ටික ගෙන්න ගන්නවා. ගෙන්නගෙන
Arah bang galau pun nanti sampel dekat dengan dia orang ni. Kayaknya bang galau ni. Arah kan bang visually mana pain itu dia mana match kerana mana pulang itu dia mana dengan orang. Ini dia tape kerana ini dia pass kerana ini dia connect dekat high kerana ini dia kerana. Kalau bang sampel dah ayak kah dalam. Yang mana bang kau hitar mah wati ikangi toilet ke prosesnya ke pinan. Ibu tu gelagai visiting card dia melalui kerana itu bang lipin itu bang meeting dia orang. Ting kisah apa itu rakyat lebih ni. Ting ni lepas se, oka bang urut dak kita kerana. Mang itu mana call lekat di lah, na, mama itu pun sampel lah, bukan dekik lah. Itu mak ina orang pun paling dahsyat macam kewan mereka kerana apa, mereka critical component dekak. Apa yang kita lah, mereka tek mereka, itu ramah badai. Ekorni sa api risiko ke, yaudah, na, api gani naya kiel. Eh mak kiel lah, then mereka dah mak mereka kau rendah nak kerana orang dia, kodu manusia kelihatan ada itu mati na, tu orang biasa kita ada itu mati na wasta, na, namu tek. Abi bawa, yang ni kau mesti kira kata, ada kat sini itu pas. Bukan tu, ini betul nak kata ke betul lah media tu, ting, ya, ibu saya ikhlas memang iya kan. Hari, dia ikhlas saya, mama, itu nama, muak hari itu kita ayat, masa dekat tu nak kita pas, ayat mang ayat sampel yang ada pelanggan mau. Ya, bila, buat ada balap atau kira kata, orang urut dekat kita pas, dia ayat ada call dekat dia. Itu kita, pada promote lah, middle management, dia kira, kalau ni kena, kami phone ni kan segera. Macam kira, kami, mang hana dan, macam tu, tuhal ini saya macam kira, Mang ini mana sampel tu adu bukan ni mukut deh beli ni kira. Itu tu kena me. Apa tu lipi ni obagi apa tu Twitter. Apie parcel ni ada ini atau ni? Ini kelihatan visi kerana kira. Itu mak itu ni video video negatif bahasa kerana kelihatan ni dia kena. Hebat, ekwa ya mana kita kira. Ya kira kami Jepun ni business structure kira. Hari, wajah view here dan ni ni apa? Mukut deh dengan wajah me. Ya kira Jepun ni Toyota ke. Ada yang kat tu tiada urut deh. Ya kita orang ratawal hatak itu lah GDP ke kau kerja mana ini ada apa Toyota kerja tiada kita ratawal hatak itu lah itu bagi yang bagi kita kerja Toyota business katakan naya kita lagi itu ini kerana orang yang kisi dia katakan nanti ni orang kira mevela mat apai balapatra itu apai license ni katua Jepun itu leh ada company tiada katakan orang apa katakan orang naya company tu tapi katakan orang kau dah tu itu orang naya kita lagi itu itu lepas mana kena mata he nang E companies keep ek contact numbers, addresses ni kebanyakan pulau ada ni. Mungkin tu gampang kita body fax machine ni kerana kita fax roll ni ke dah na. Ekor mana tu kerana kita me contact ni kah dahai kita kebanyakan companies. Ini semua ni dahai tu mah, ni hutat samples dahai gana adalah siak kebanyakan companies dahai tu. Ini awal lah ini ekor tu terang ni. Homa awal tu dekat tu nak kau yang dekat kerana ini kau tu, mana ni tidak ada tu tu lalu lah, mana ni tidak ada. Awasan masa ni, ekor awasan kita ni kau tu. Tiada digi efek sekarang kena roller dah ni, na, alat tu baru irat pain lebih lagi na, roller lagi berapa kali? Ini ekor pitu roller kapal balon pitu tiste kaga document leka. Ini pitu tiste kaga muka dati ni, kaga companya mana utara di la, oba apa tu itu sampel dah lebu na, in attack dekak pelikan na puluan, attack pelikan na beh, bahatin lekwe na, ini berada pelik mana visualisasi, defect analysis report leka kira, leka kira na. Mak gudak satu ni orang, mungkin ada orang yang kau urusi balas mak sampel stik. Ini pasal mak kerana ni barap kerana tu, nematat material kena lala, ada report tegiti ya na, pitu tis tegiti report tegiti ni, berarti novena akarik proyesan gila, tawa dahaya khadale hele awal. Ya, orang pasal mepar equipment mahai fixer kaki na, mepar itu sampel sini attack pelikan ni, puluan dekak berarti, nematat ini berarti pelik pada isolation ya, bahasin dekkan gila, log report tak kena. Ini masa masuk nak kita kisah kata waknya kalau dulu waknya masuk dulu kita pasti ayam mana katakan katakan lagi nampi sampel sebut kuda siak kita kerana ada lewat puluh hari ani mara itu terdahulu memang kita okey lah ini pasti tiga kali ini pasti siak masa gana continue no ini pasti oka dahai no ada dahai no pan dahai no dah dahai no kita mungkin akan no Dan mereka, itu ramai yang pernah kita, itu ramai kebanyakan dapat pelanggan mereka. Tapi paling ni korang siap kita ini orang ramai kita kisah macam ini. I think, nama kita korang, mereka kita rukuk macam ini, kami bahagia ramai kami. So, ini pasi, tamai, pandhak, itu ramai orang korang tamai. Mama hitan ni, dan mereka tahu dulu datang mana tanim kerana ber, mereka production line ni kan kau ni nak kira ni hitan ni tu orang tamai. Jadi, buku kucir kahalak mereka pelanggan tu dahosen lah, ya buat sama. Mama hitan ni, then, ok. Asu, makanya orang tu, kena dah hasa pelik juga tu dah asin dulu lah. Makanya orang tu dah ada dulu lah tu terus perbanyak gigi, mereka oleh positif utara kelabagan. Umur itu kan mereka tarik na tu inna puluang ni kok?
නෑ ඒකට එක හේතුවක් තියෙනවා මොකද හේතුව මම කිව්වොත් එහෙම අර අර අපි හැමෝම කැමතින අපි බිඳුවේ ඉඳලා පටන් ගත්තා කියන්නේ දැන් මගේ ඇත්තට බිඳුවෙන් පටන් ගත්ත කතාවක් නෙමෙයි තියෙන්නේ මොකද මම මධ්‍යම පාන්තික පවුලකට ඉපදිලා ඉතින් මට මේ පාරම්පරිකව හිමිවුණු දේපලක් තිබුණා සහ මම එතකොට අනිත් පැත්තෙන් නීතිඥ වෘත්තිය මම පටන් ගත්තා පටන් අරගෙන ඒකෙනුත් මට ආදායමක් ලැබෙන තත්ත්වයටපත් වුණා ඉතින් ඒක නිසා මට දැන් මේක හරියන්න හරි වරදින්න හරි මේක එල්ලලා ඉන්න මට ඒක නිසා ශක්තියක් තිබුණා මට එහෙම තිබුණ නැත්නම් සමහර වෙලට මම මේක කරන්න නැතුව මට ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්න වලින් මම මෙරිකලා හිටියා නම් මට ඉන්න ගෙවල් දොරවල් නැතුව යන්නෙන්න වාහනයක් නැතුව ඒ වගේම බින්දුවේ හිටියා නම් සමහර වෙලට මේ දේ කරන්න බැරි වෙයි ඒ වගේ මගේ තාත්තා මට ගොඩක් උදව් කරා මේකට ඒ කියන්නේ එයා කිව්වා සල්ලි හොයන්න මහන්සියෙන් එපා මේ පුදාට මම ඕන වෙලාවක සපෝට් කරන්න පුදා කරන වැඩ ටික කරගෙන යන්න කියන එක තමයි එයාගේ ඉල්ලීම. ඒල අධ්‍යාපන පැත්තට උඩ මේ ඔය සෑම්පල්ස් අවල ඒක සාර්ථක වෙයිද කියන එක ඔහු එකන ලොකු විශ්වාසයක් තිබුණා. ඉතින් තමන්ගේ පවුලේ ඇතුලේ ප්‍රෙෂර් එකක් නැහැ නේද එතකොට. ඒක ඒක ලොකු දෙයක්. මොකද නැත්තම් කියනවා නම් මේ දැන් ඔයාට මේ වයසත් යනවා තාම කිසි දෙයක් මේ අම්බ කරන්නේ නැහැ සතපහක්වත්. ගෙදරින්නේ තාම වියදම් කරන්න කියන තැනටපත් වුණා නම් එහෙම ටිකක් අමාරු වෙනවා. ඉතින් මට ගෙදරින් ලොකු සහනයක් තිබුණා. මගේ දෙමාපියන්ගෙන් ඒ අය මට ඒකට ගොඩක් ධෛර්යමත් කරා. ඔව්. ඊළඟට මම ඇත්තටම ඔබතුමායන් අහන්න ඉන්නේ මේ වෙනකොට කියන්නේ අපි ඔබේ ව්‍යාපාරය ගැන මේකෙන් ගොඩක් දේවල් අපි කතා කරන්න ඕන. හැබැයි ඊට කලින් මේ වෙලාවේ ලංකාවේ දැලි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් ඔබත් දන්නවා මේ වෙනකොට එක පැත්තකින් අර්බුදයක් ක්‍රියාත්මකයි. ඒ වගේම රට ස්ථාවර වෙලා තියෙනවා. තරුණයාට සමහරලාට දෙයක් කරගන්න බෑ කියලා හිතන් ඉන්න මොහොතක් මේක. ඔබතුමා මුල ඉඳලා එහෙම නැත්නම් ලංකාවේ බිංදුවේ ඉඳලා පටන්ගෙන ලංකාවට ඩොලර් ගේන පුද්ගලෙක් බවට පත් වෙලා ඉන්නවා. ඔබතුමා මේ ප්‍රශ්නේ දකින්නේ කොහොමද? විශේෂයෙන්ම මේ වෙලාවේ තරුණයා මොකද කරන්න ඕන? ඔව් මම හිතන්නේ මේක වුණේ කොහොමද කියලා අහනට වැඩිය මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක් කියලා ගොඩක් කියලා අපි අහන්නේ විග්‍රහ කර කර ඉන්නවා මෙතෙන් අපි වැටෙන්නේ කොහොමද කියලා. දැන් අපි මේකෙන් එළියට එන්න ඕනේ. එක දෙයක් කියන්න අවශ්‍යයි. වලේනි දේ තමයි බලාපොරොත්තු අත්හැර ගැනීම. මොකද බලාපොරොත්තු අත්හැරියොත් හැම දෙයක්ම එතනින් ඉමා වෙනවා. ඉතින් මගේ සාම්පල්ස් අර විදිහට කියද්දී මේ අපි කිසිම රටකට දෙන්නේ නැහැ මේවා ක්‍රිටිකල් කොම්පෝනන්ට්ස් කියද්දී මම වැඩි ඇතහැරියා නම් අද මේ බිස්නස් එක නැහැ. අද මේ දාස්කාරණ රැකියාවල නැහැ. මේ විදේශ විනිමය අපි අවුරුද්දට මිලියන 80ක් විතර ඇමරිකන් ඩොලර් ලංකාවට ගේනවා. ඒ විදේශ විනිමය ලංකාවට නැහැ. ඉතින් ඒක නිසා මේ වෙලාවේ මේක තමයි අමාරු වෙලාව. මේ වෙලාවට තමයි මිනිස්සු අපේක්ෂා භංගත්වයට පත් වෙන්නේ. හරි? හැබැයි කිසිම දෙයක් මේ ලෝකේ නියතයක් තියෙනවා. හැමදාම පල්ලෙහාට යන්නවත් හැමදාම උඩට යන්නවත් නැහැ. ඉතින් අපි දැන් ප්‍රස්ථාරයේ පල්ලෙහාටම ඇවිල්ලා මම හිතන්නේ බිමටම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් උඩට යනවා හැරෙන්න වෙන දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ඒක ගැන සද්භාවයෙන් විශ්වාස කරන අනිත් එක තමයි දැන් මේ ආයතනය වුණත්. දැන් මේ දවස්වල මම රටවල් 17කට විතර මේ වල යවනවා. ඒතර ඒ අහන දෙයක් තමයි බෝධ ලංකාව ගැන ප්‍රවෘත්ති පෙන්වනවා හැමතැනම මේ මංගොල්ලොත් රටක් එහෙම කියලා. එතකොට ඒ අය මගෙන් අහනවා මේ ප්‍රශ්නයක් නැද්ද මේ ප්‍රොඩක්ෂන් වලට කියලා. එතකොට දැන් මම මේක ප්‍රශ්නයක් කියලා හිතුවොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා එතකොට මොකද අර නෙගටිව් දේවල් නෙගටිව් ඒවා ට්‍රැක් කරගන්නවා. මම මේක දවසකටවත් හිතලා නැහැ. මම මේ ෆැක්ටරි එක මොන අර්බුදයක් ආවත් නවත්වනවා කියන එක මගේ හිතේ නැහැ. දැන් උදාහරණයක් හැටියට දැන් මම කල්පනා කරා මේක නවතින්න පුළුවන් විදි මොනවද මේ යන විදියට. ඉතින් යන විදියට නවතින්න පුළුවන් එක ක්‍රමයක් තමයි දැන් මගේ වැඩට එන මේ ළමයි එන්නේ ට්‍රාන්ස්පෝර්ට් අපි දීලා තියෙනවානේ. ඒතරේ ට්‍රාන්ස්පෝර්ට් කරන වාහන කිව්වොත් අපිට ඩීසල් නැහැ කියලා ළමයිට එන්න විදියක් නැහැනේ. ඔව්. එහෙම වුණොත් ෆැක්ටරි එක නවත්තන්න වෙනවා. හරි එතකොට මම මොකද කරේ ඩීසල් ලොකු ටැංකි කීපයක් ගෙනල්ලා අපිට පුළුවන් CPC එකෙන් අපිට තියෙනවා BY කම්පැනි එකේ ඇතුළේ ඩිරෙක්ට් ලීටර් 6000ක එකවර ගන්න. එතකොට ඒ වගේ අරගෙන ස්ටෝ කරගන්නවා. මොකද මාස 2 3ක් 3කට 4කට ඩීසල් තියෙනවා නම් මාස 3ක් 4කට වැඩි ප්‍රශ්නයක් එක දිගට තියෙන්නේ නැහැ නේ. එතකොට මට පුළුවන් ඒ වාහන වලට ඩීසල් ටික හරි දීලා ළමයි ගෙන්නන්න කියන එක ඒ වැඩේ කරන්න. ඉතින් ඒක නිසා ආයතනයක නායකයෙක් වුණත් කරන්නට අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ මේක නවත් වැඩේ අතාරින්නේ නැහැ කියන එක. ඒ ගත ඒ ධෛර්යය තියෙන්න ඕනේ. ඉතින් තරුණ පිරිසටත් විශේෂයෙන්ම මේ වෙලාවේ තමයි මම හිතන්නේ හොඳටම කඩාවැටෙන ලංකාවේ හැම තරුණෙක්ට කතා කරුවොත් හැම කෙනාම කතා කරන්නේ නෙගටිව් දේවල්. හරි? හැබැයි මේ වෙලාවේ ඒ වගේම ඔපචුනිටීස් ගොඩක් තියෙන වෙලාවල් මොකද දැන් ඔය ඉන්වෙස්ටර්ස්ලා එතකොට ආයෝජකයෝ දන්නවා මේ රට පල්ලෙහාට වැඩනොහම ඊළඟට ආයෙ උඩට එනවා කියන එකත් ඒ මිනිස්සු දන්නවා. ඒ වගේ තැන්වල මිනිස්සු ගිහිල්ලා පටන් ගන්නවා සමහර දේවල්. ඉතින් ඒක නිසා මේ වෙලාවේ මොකක් හරි බිස්නස් ඩියක දැන් වැදගත් වෙන්නේ පළවෙනි දේ තමයි බිස්නස් ඩියා එක මොකක්ද කියන එක. ඊට පස්සේ ඒක ලස්සන රිෆයින් කරලා ඒකට තමයි ලොකු විශ්වාසයක් තියෙනවනේ මට මේකෙන් සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඉතින් මොකද ව්‍යවසායකයෙක් කියන්නේ දැන් උදාහරණයක් එක එක්කලාට කම්ප්ලේන්ට් මම නම් හිතාගෙන ඉන්නේ මගේ ව්‍යාපාරේ මට මගේ දුක හරි මගේ මට අවශ්‍ය දේවල් කියන තැනක් නැහැ කියලා හිතාගෙන ඉන්නේ.
hari hemi kita kat tahu, honda. Mungkin hemi kita sama sama bisnisnya kan, itu. Mungkin nanti kau rey kau hari dukkan nara lagi nih kini kiri hitam orang, ekam itu ya. Kita udah api hati kawil lagi hilang kiri orang nara mama tanya cerita gila, mama tanya cerita gila. Jadi yang sana sihir daya kita main pasti bisnisnya no. Namun gudak kelar itu, maksudnya api muda dino. Udah anak itu GSP plus sana yang gak kiri. Matlamnya yang megak naya, April sektor itu macam balapan nih. Ini orang mama kian nih, api loko tanah kahari itu itu muda dino nih. Ini sahana arah kita ni mai, api atta tarangnya ada muda dengno, kan? ESP plus ribet, neta, mudah api gatta hama, produknya gatta hama, quality cost delivery, oleh itu nanti mai perdana tu, macam macam taruna perisa kianon, macam taruna perisa kau orang manufacturing mal dengno, dia kecepatan ni kerana dengno, quality cost delivery, oleh itu nanti hari ini dah gatto, mai dengno lokite bikunan ni beri dia kene, mudah, paling ni deh, loko pelikan nak karya ni gunatmu ke bawa, ini produknya kita dengno. Tapi kalau mata kerja kan, dah meh, mama dah meh, kadang dah meh, bila meh, guna tengok bahaya dekian, tapi 1 ppm quality kira. Ikan 1 part per million, ikan 1 million ya kadang ni mana baru dia bulang, asal dia tu lekai. Hari, hebat, tapi kalau ikat asal dia lekai, mungkin itu, kita bahan yang accident la, ya bagi kelir, tapi nanti, mata kian lebay, mana million macam cara kadang dia lekai, ikan kira kira la, mata kian lebay, hari, pada jiwa tak nanti nanti unut teh, mana ikat mama kian nol. Di agni sa, mereka tamai loko tiada ikhlas menggunakan mak bawa. Menteri ini hari gunakan mak bawa, mereka loko ni. Itu mereka achieve kerana tiada mereka langka bela mak. Dengan obat semua pada factory kebelua. Ia pada kerana dokumen serius siap langka bela mak pada kerana. Jadi mereka langka bela mak. Mereka loko tiada ikhlas menggunakan mak bawa itu mereka produk lagi ni hilat tiada. Ia maintain kerana tiada. Pula ikhlas barang gunakan mak bawa dia ni puluan. Namun awal tu gunakan tiada sehingga sustain kerana kita memaruh. Awal tu wisak tiada sehingga mereka loko perdana menggunakan mak bawa. Harap sekarang ini inno. Itu kita paling ni dia tamai quality kian eka tiennone produk tegi. Itu kita mampu kiri mampir produk tegi. Loko ini hilang menggunakan mak bawa. Ekat langka ialah mai tekaran puluan kian eka pembukar lagi. Kita terus bini sekau ruh inno ana mewagi produk tegi keran. Bayan depan langka ayak udah kaya kira. Melangka bini sudah keran depan kira. Eh bekerja. Meti ini hendam udah harne langka ayak tekaran puluan. Bekerja mandi ekat hari naik kat tegi inno. Dewani eka cost eka. Api me loko ini hamba dayak me Meme cost ke, ikat bahan itu dah la. Ikan mak apa kat telur ikan orang hadangin orang yang biasa faham orang ganda pa. Mungkin he itu, api dengan me rata rata me wilayah macam itu nama syai. Api Jepun api tu guna orang lean kira konsep tegak. Lean konsep tegak yang atur basic dek kira orang. Ikan kira ni, thamang tenaga tegi hilah hari. Thamang ni jiwit hari. Kerana deval siapa hatta awak, anak syai deval kira hitan lagi. Eh, train keran lagi. Tapi itu mama yang awak Alat factory kan balan. E factory kan gih awa, mama mungkin volume train kalau dia, mem factory ke mana dewal lalang, sihir hatta awa kanan masih dewal kira. Ini dalam mangi terus koyen orang sihir hatta awa mana dikira la. Itu kot eva ek ke dia la bulu. Alam masih movements, alam masih inventories, hari eva ke itu la pelan dapatkan la. Itu kot e lean kira konsep tu ke terus apply kerahama. Eka hamada ama filosofi kiri practice kerahama. Tamangnya niwasi paman nak ni, tamang itu kita, tapi samarit tapi, wah, kita reduksi kira na wahana tiada mana, amma tu, me kadem maduwan ni mana, ikut parak kira no, wife tu mana, tapi parak kira no, matu orang mana, tapi parak kira no, deh mana me itu kita, abik kalau pun anasih gaman, tiga nafsu nak kira, itu tapi ukuran iswa khadaan ikut parak, ikut, arah gaman muara gana, under madu kira gana pulu, ya, ikut udah hari kita rai, itu evagi me production ni kakak, anasih Layers, alam, kisah macam ni kan? Passengers lah ini ber, hamba kenek mana agak ekotukaran none business sekarang. Final product sekarang agak ekotukaran none hamba kenek. Ya agak ekotukaran nanti passengers lah ini ber. Padahal nikang metup give mana, orang nikang reception, mereka receptionist kenek mana, mereka sejak dah mana mereka kenek mana, mereka toilet hodan mana mereka kenek mana. Muka tu tamang yang kedua, evakuasi mana tamang mana, dikisah evakuasi lagi lagi ni, itu berdekat mana lagi lagi ni, kita tamang kerjakan. Oil out, tiga khadal ini, mereka office sekali lah. Ikalah benar betul, ya ada ni kalau staff staff maintain kerana dia rumah tu. Jadi, dengan ikalah ni sah, saya langkah kami company sebelah, kurang anuasi layers dia. Ya anuasi layers, aing kerana mana. Jadi, itu kita sama, apa bandar, pitras itu ikut, apa laba yang laba ni puluang, pricing ni kan, cost kerana hadangan ni puluang ni. Itu kita quality, cost, ialah kerana delivery. Delivery kerana apa? Apa kocer quality kerana headwat, hari cost kerana dulu, nanti velahar baru tu kerana benar tak, ek hari yang netnya. Jadi, ikalah ni sah, ek delivery kerana hari itu mas sihir sihir. Wilayah itu air atau awasnya wilayah itu tiada. Mudah itu udah hanya kerana mama ada dalam level mana Jepun itu hari mana tu dah hati dia mana wilayah itu yang netang. Mudah level mana sahaja dah hati kita ingat tiada kerana
එක ඒ වෙලාවට ගියේ නැත්නම් නවතින්නේ මොකද්ද? Toyota ගේ production line එක, Honda ගේ production line එක, BMW ගේ production line එක. එතකොට ඒ එක පොඩි දෙයක් නැති හින්දා production line එක නැවතුණා කියන්නේ ඒකේ පාඩුව කෝටි ගාණක්. ඒකට ටික තියෙනවා agreement එකේ දීලා. තප්පර පහක් නැවතුණොත් මෙච්චරයි කෝටි ගාණක්. හරි? ඉතින් ඒක නිසා නවතින්න බෑ. ඉතින් ඔය තුන හරියට ඔළුවට දාගත්තොත් හරි ඒකට මහන්සි වෙන්න ඕනේ. මොකද cost එක හරියට කරන්න. එතකොට මේ lean lean විදිහට factory එකේ තමයි production lines එක හදාගන්න මහන්සි වෙන්න. You have to be at it. එතන තමන්ම ගිහිල්ලා ඒ කියන්නේ තමන් ව්‍යවසාය කියන මේක කාට හරි බාර දීලා එහෙම බෑ. පස්සේ පුළුවන්. දැන් මේ මේ අවුරුදු 20ක් ඉඳ කරගෙන ආවම ඊට පස්සේ remote control එකෙන් දුවන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඊළඟ layers ටික හැදෙනවා. ඒකට අපි දැනගන්න ඕනේ ඒකට විදිහට ගේන්න. ඒ විශ්වාසය දෙන්න ඕනේ ළමයින්ට. දැන් උදාහරණයක් ඇටියට IATF කියන්නේ ISO එකටත් වැඩිය ආයතනිකට ලංකාවේ ලබා ගන්න පුළුවන් ඉහළම තත්ත්ව සහතිකය. ඉහළම එතන 60 එකක් නැහැ. ඉතින් ඒක පළවෙනි ලංකාවට ලබා ගත්ත මේ ආයතනය. මොකද ඒ ඒ සර්ටිෆිකේට් එක ගත්තේ මම මගේ වැදගත් වීමකින් නෙමෙයි. ඇත්තටම මම ජපානයේට ඕක කිව්වහම ජපන් පිරිසක් ඇත්තටම එදා මේ මේ ආයතනයට ඇවිල්ලා හිටියා. අනිත් පැත්තෙන් මගේ ලංකාවේ ටීම් එක හිටියා. ඒ ජපානයට කිව්වහම මම දැන් ISO වර්ගෙ නේද මම IATF එකට ඊළඟට ගන්නවා කිව්වා. එයා හිනා වුණා. ඊට පස්සේ කිව්වා ජපානයේවත් ගොඩක් කම්පැනිස් එක අරන් නැහැ. ඒ තරම් අමාරු ඕක ඔයාලට ගන්න අමාරුයි කියලා කිව්වා. එතකොට මම ජපාන් අය යනකම් ඉඳලා මම අපේ ළමයන්ට කිව්වා ජපාන් අය දැක්කම ඔයාලට හිනා වුණා ඔයාලට මේක කරන්න බෑ කියලා. මම මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම ඔයාලට ගන්න පුළුවන්. මොකද මේ කිසිම මේ තත්ත්ව සහතිකයක් නැහැ ගන්න බැරි විදිහට හදන්නේ නැහැ ඕක. අපි මේ තත්ත්වෙ නැත්තම් අපි එතනට ඉම්ප්‍රූව් වෙලා දවසෙන් දවස දවසෙන් දවස ඉම්ප්‍රූව් වෙලා අපි එක ගම් ගෝමර කියලා. ඉතින් ඒ ළමයි ගත්ත ඇත්තට මේක. පළවෙනි පාර පොඩ්ඩක් අපි ගත්ත ගන්න බැරි වුණා. මේක ජර්මනි වලින් ඔඩිට් කරේ. එතකොට අපි එක ගත්තා. එතකොට ලංකාවේ ව්‍යාපාරය පටන් ගත්තාම මේ තත්ත්වයන් මේවා මේ ජාත්‍යන්තර තත්ත්වයන්. මොකද එතකොට හරි ලේසි මේ තත්ත්ව සහතිකයත් එක්ක අලුතෙන් බිස්නස් එකක් හරි කතා කරන්න. මොකද එතකොට දැන් අපිට වචන මේ දාස් ගණක් පොත් ගණන් ලියන එක නවත්තලා ඉම්ප්‍රෙස් කරන්න හදන එක නවත්තන්න පුළුවන්. මේ how is your factory කියලා ඇහුවාම via IATF qualified කියන විතරයි තියෙන්නේ. එතකොට මේ මිනිස්සු දන්නා ඉතුරු ටික ඔක්කොම ඒ වැක්ට හරියට වෙනවා කියලා ඉවරලා. ආය ප්‍රශ්නයක්වත් අහන්නේ නැහැ එතනින් එහාට. ඒකල එතකොට සර්ටිෆිකේට් එක ඔබ්බැක් කරන්න කියනවා. එතනින් වැඩේ හරි. ඒක නිසා ලංකාවේ දැනට තියෙන ආයතන මේ වෙලාවේ විශේෂයෙන්ම මේ වෙලාවේ මොකද මගෙත් ඔය කොවිඩ් එක කාලේ පොඩි කියන්නේ අපේ බයස් ලගෙත් පොඩ්ඩක් කා ප්‍රොඩක්ෂන් අඩුවට ගිහිල්ලා පොඩ්ඩක් අයිඩ්ලිං කාලයක් ආවා. ඒ අයිඩ්ලිං කාලේ තමයි මම ආයෝජනය කරේ අපේ ටීම් එකක් හදලා මේ වැඩේ කරන්න. එතකොට ඉතින් ඔය ડોකියුමන්ට්ස් හදන්න ඔක්කොම වෙලාව තියෙනවානේ. ඒක නිසා මේ වෙලාව හොඳ වෙලාවක් ලංකාවේ තියෙන දැන් පවතින SMEs මම දන්නේ 1 මිලියන් විතර කිට්ටුව තියෙනවා. මේ හැම එකක්ම තමන්ගේ ග්‍රේඩ් එක අප්ග්‍රේඩ් කරගන්න. මොකද මේකට විශාල වශයෙන් මුදල් ආයෝජනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නෝහව එක තමයි ඕන වෙන්නේ. මගේ දැන් ඔය කරපු ළමයටත් මම කිව්වා තව ආයතන වලට ගිහිල්ලා මේ කන්සල්ටන්සි කරන්න කියලා. අනිත් තවත් උඩට ගේන්න. මොකද රටක් හැටියට අපිට ඒක වැදගත් වෙනවා. මොකද IATF qualified companies ගොඩක් ලංකාවේ තියෙනවා නම් ඒ කියන්නේ අපිට එනෝම ඉස්සරහට ලැබෙනවා කියන එක. ඉතින් ඔය අර මුලින් අහන ප්‍රශ්නෙට උත්තරේ තමයි ඉන්ටර්නැෂනල් විශේෂයෙන් මම මැනුෆැක්චර් කෙනෙක් හැටියට මට මගේ අත්දැකීම් මත පදනම් වෙලා මට කියන්න පුළුවන් අරතුර හරියට අර මම කිව්වා වගේ quality cost delivery ඔය ටික තුන හරියට හදා ගන්න පුළුවන් නම් මේ ලෝකේ දෙන්න බැරි දෙයක් නැහැ. මම ඇත්තටම ඊළඟට ඔබතුමාගෙන් ටිකක් වෙනස් විදිහට ප්‍රශ්නයක් අහන්න කියලා හිතුවේ. මොකද ඔබතුමා කතා කරනවා ලංකාවේ ඉන්න සේවකයෝ එහෙම නැත්නම් ඔබ ළඟ වැඩ කරන පිරිස ගැන බොහොම ආඩම්බරෙන් ඒ වගේ මේගොල්ලෝ හොඳ තැනකට අරන් ගිහිල්ලා තියෙනවා. ඔබතුමා රටවල් ගණනාවක් එක්ක වැඩ කරන පුද්ගලෙක් විදිහට ලංකාවේ අපේ තරුණයන්ට තියෙන හැකියාව ගැන ඔබතුමා කොහොමද හිතන්නේ සහ මොනවද මේගොල්ලෝ තව දුරටත් දියුණු කරගන්න ඕන? මම හිතන්නේ දැන් මගේ ආයතනය ගත්තොත් එහෙම මගේ ආයතනයට මම බඳ වෙන ගොඩාක් සුසුකම් තියන අය නෙමෙයි. ඇත්තටම මම ගම් අර කිව්වා වගේ පදිංචි ගම්පා පදිංචිකාරයෙක් හින්දා මම අරන් තියන්නේ මේ අවට ඉන්න ගිරිදර පූගඩ ඒ ගම්වල ළමයි තමයි ඔය ඇවිල්ලා වැඩ කරන්නේ. ඉතින් ඒ අය අපි හැම කෙනෙක්ම යවනවා ජපානයට පුහුණුවකට. ඉතින් ඒ ළමයිට ඇත්තටම හීනයක් ජපාන යනවා කියන එකට රටකට ජපාන වගේ රටකට. ඉතින් ඒ ගිහිල්ලා එනකොට ඒ කට්ටිය අර ට්‍රාන්ස්ෆෝම් වෙලා එන්නේ. ඒ කට්ටිය කතා කරන විදිහ, ඒ කට්ටිය වැඩ කරන විදිහ මුළු ජීවිතේම වෙනස් වෙනවා එතන ඉඳලා. හරි, ඒක නිසා අනිත් එක සම්මායි ආර්ථික වශයෙන් උත් මේ එන ගොඩක් ළමයි වාහනයක් ගන්න, තමන්ගේ ගේ හදාගන්න, මේ හැම දෙයක්ම මේ ආයතන තුලින් තමයි කරගන්නේ. එතකොට මේ ඇවිල්ලා මේ අවුරුද්දෙන් කරගන්න පුළුවන් කියලා නේ මම කියන්නේ. දීර්ඝ වශයෙන් හිටපු හැම කෙනෙක් වගේ දේ කරගෙන තියෙනවා. ඉතින් ඒක පුද්ගලික පැත්තෙන්, භෞතික පැත්තෙන් ඒ දිනුව ලැබෙනවා. අනිත් පැත්තෙන් ඒ කට්ටියට ඉතින් මේ හදන්නේ ලෝකේ තියෙන ඉහළම සමාගම් වල මේ මොකද මේ කට්ටිය දැන් ජපානේ ගියාම මේ ළමයිව එක්කන් යනවා Toyota showrooms වලට.
ekang gila dan atur mereka tu Lexus, alutim Lexus sekarang main net, me lamai hadun ada sensor kita mungkin high end. Itu dia lamai lagi gila, ek boleh drive kat kita mungkin gila. Lamai dikit no, ala hadun kita mungkin tiada lagi bahawa mereka pudu no. Atur masa me api high kerbau mungkin dia no. Iya. Hari itu, itu kita ada beraya dengan no, me api keran ni. Mahal deh, redak ni. Apa kerana kita lamai itu ada ambil itu, ada ambil dengan mana lamai ni. Kita kita itu yang tiada. Saha, itu kotor. Ikat tiga re quality of life kita ni bem muka deh. Dengan langgup ni, Jepun sangkal papi gula kelad mih practice kerana. Itu kotor. Ewak tikka ikat tiga jiwanya mantap tiada. I think taruh perisal mama kian puluhan tarang dalam peti posisi mana. Khususnya mana Kalau kita nak memang isu dah lain dah beri, una arahkan tu mereka tu lekar kita semua excuse saja. Nampu tu online orang dia aktif lagi lekan deh. Hari, mama thamada mau, kita thamada masa ke mau kari kos sekarang register lah mama online lagi lekan na memang kerana atur. Muka tu mangkita ni learning kian ni ke mana nak am, ikan ni constantly upgrade window na. Eh mana tu api tu loko pautin deh. Jadi ikan ni sa, kami knowledge upgrade kerjaan ni kata mai, khususnya kita orang perisai lekan nanti ni. Ini pasalnya, kucur knowledge kita tiap-tiap tu dekatnya, application dekatnya. Kau hinggari muka kari patangan dulu. Ini muka tu patangan ni, kita budgalnya mat terlalu berani. Ini thamang yang apiyo basic madewal short analysis agak-agak lagi lagian. Apa itu na durulakam sahdaksheta. Ini prestari ada agi na. Ini kodotik agi na. Thamang yang daksheta anu agi na. Tapi Steve Jobs kira ni me anakli thamang kudu berani kira ni. Thamang thamang even dengen ni kira agi na. Ti agi na anakli balakan honda beri. Atiiti awal marga ini dotcik istirahat aktif leh dikah ya kerjakan kerapan kerana kuda, taman tu ada ada intuition ni dengen allu mukad dabi kerana kita udar nak kiri tu, tu mama ni tu jolte peranggat tu, tu mungkin ulu petik tu punya biaya pare ni, tu mungkin udar nak kiri tu mung, Peter tu anak kuda, hema ya porti kerja dana ni, putsa apa aktif orang ni, hema ya porti kerja mung putak gan, mungkin government kerana mung udil liat na ya porti kerana liat la dini dah la. Ini foto bank lagi pusat kali dia agak nalar ibu lagi. Itu ni mama ini dahosel travel kerana di kat tempat belu hama. Ikan kat mana ni dia dah lalat ni mana orang tien. How to develop a company, how to think like a CEO. Orang ini pertama orang tien. Ikan ni mungkin hiti kuhari keluar ke. Tamangge biaya para pelanggan noda kita tu bilat dia. Hani? Itu kotor. Ikan tamai me obatan dakin ni. Iting ikan ni sa ikan taman kardat kian lebay awam yang main nak kira. Emu kauj keran lebay. Ini khusus kerana pulau angin daksita, aduh kan? Alamu tu, ika, khususnya mana ika taman tuling ini nol. Taman tuling ni, illa dengan mana, mampu biaya apa, perangga tak, memang mana benda memang kita tenggelam hilal lati. Ini tu, kita advice saya kerana kita mana, istilahnya anda pulau. Ini mana, kian lati, ini kak, ini adalah sah aduh kan? Ini kak knowledge yang sanad dengan, dynamic sanad dengan, hebat, dynamic sanad dulu, anda madi, application ni kak, yang ni mohon. Ang government mereka apply kerana ni kira, ika tu, evaki pun boleh, me khusus dengan madi betul ni, dia apply kerana tak. Ilang orang pertama yang handling netter mana, api factory visit ke belakang, dekat dia terma, Jepun ini sangkalpa, ubekino warga, besar permainan, kerana mama terma file lekat dekat, me kokkam file is, Kaizen, lean management, me hamad dia mau pahvichero. Me belakang, mungkin api tahalat ini dia Jepun ini Hiroshima, Nagasaki, orang boleh mungkin, orang pas terma ini macam develop pun. Api itu me awastha me Jepun ini sangkalpa pahvichero, ni beri dah. Puluak, pula hari ini ada kat perasaan, mungkin heitu deng gatta hama. Bandekka kalau ni summarize kerana dalam rata pertama agama tu tu mat kena, rata perbincangan ya summarize kerana ya kena, apai ada em trillion dekai rupiah, wajib mana trillion hatarai kira, itu orang trillion hatarai perbincangan dekai perbincangan itu, itu kau tak ikut trillion dekai bihayan none, ikut trillion dekai wajib kerana khapa hari none, memandang sihir desiak bismasa kerana, alin lagi konsep dekai, apai anuasa Wedang kapai hari itu, orang trillion ni dekah, ainkar orang kena dekah, kisah perasaan agaknya, bukan pur dewal dia nak kena, udah hari nak kita api kat tuh, then api energy side dekah, cuma example sikit betul kita mungkin kau mungkin ada, api kita muda school uniform dekah, then wrinkle free, ikan ainkar anda orang nanti ready dia nanti, api uniform dekah lama itu dekah, ainkar anda orang nanti me ready, itu korang itu lebaran langkawi me ains kia pavich kerana dekah school uniforms Ayam keran, hari itu kalau electricity kocchara ipa aja keran, aku billion kan anak kena hari itu calculate keran, hari itu dek ayam keran lagi. Abi kan apa phones, api itu na absoluting kira ipa aja keran. Abi apa evad salary kocchara betul dek orang tu anak masih absolute, mana billion kan anak kena berada di betul kerana tiada, api aja keran nanti evad, hari. Kira kira
arwah netu ya, ini arwah netu ya, netu ya, netu ya, kira hari ini, nih. Jadi monohari kerana apa? Jadi kan apit meli lain nih. Jadi ting melesi, hemat dia kau tiang rata kalau gila. Ini pulau di hemat, hemat naya. Jadi arap itu mukadid mana dia ni kaki inda, melalui dalih ane nih apa? Jadi ting melalui lang kau tiang nih. Animar mana kerana pulau arah kiu awak ini trilliona hatrak nang wiedam, dekak nang ada, dekak adukaragan doh nih nang. Adukuran kan dipulang. Hei, baik apa dia tu? Ini Lankawi political structure ke ini dala. Udin dala pallet, hei, mama mati asyik orang gila. Relation ni ke dengen orang. Lain, yang ni mehi dia tak kiri. Ani, hei, mana dulu? Ani mario, mai dah ni sihir hatta agro dia tu ni nasti. Kuma aku kerana pulang. Ani mario kerana pulang. Entar mampi awasan bagi kavi lain. Awasan perasan kali bangga betul main akan nak hemati. Mungkin make balan ni apa channel ni ke balan ni kuda. Apa lah utabi apa hari tu? Ubatuma. Itam udah aksi sendiri itu mulai dulu patang ini tamang ini apa hari korang kalau langkah orang dollar gini put gelik bawa orang pasti lain no, own tapi sesiapa memi balanya wewasai kini, tharunya wewasai kini tu, own ge wiedam kapadu korang kalau himalaya itu gobi management style lekam aku dapat dekka oba kuhumudah misai wakin palni koran, ini sambandu own tapi kadu berada ini puluang ada hasil. Mang hitarnya internet taking hari kamaknya, me lean manufacturing pilih pada. Oh, betul. Orang terang tiada. Dengan ia, wadi mungkin sa, ikut puna-puna naya wadat berkian dah wajan. Kehormat demi lean manufacturing kini sangkapnya muka dikil adanya kerana ke mangkitan itu amat tu mereka katanya. Muka itu api arang arang kaling kiu wagi. Api jatuh antar bandya kari, apa kis dia dengan kuda. Ikut milak tiada. Itu dia mila, ini bandya. Of kerana api terak nih. Api terang karu ini. Dengan itu kuda terang karu angi milat dek. Api ini terang kari ini. Itu yang api lean, netu api dia na ukur mati dia na asyik tek ke produk tu ke costing ke api ker costing kerana orang, api dia jatuh terus terang kerana ni beri beno. Itu yang dengan udah hari nak kira api mengelakar tu ikhyan de, api construction companies tu orang kari. Di construction companies api dah nua, kau mesti ada kerana ni. Di rajing, besar, prakoti kerana laba agen samai, AI ada kerana ni. Namun mei companies ni pulang ni lah tu, orang tu jatuh terus lagi lek contract tengkan, banyak terus api beri bela tu. Ini beri bela tu ni muka de. Muka tu, hei tu, mihen orang tera nasi atte ke level mudeling, ini construction ni keran pulu. Habis nama tapi India juga tu construction company, segitu payah dah hari labi dekaran. Di katiti lean gie netang, di katiti dekaran deh. Di ekni sa, mih lean kie na concept dek, hema wisaya kie kuto ma, ita amat nu mende kan. Jadi mama arah dana kerana orang mih mih awasita waktu ni kene kute avilla mih production. Muka tu, api atten mih kute di langka generation ni kat tapi, hadar neta awasai. Bukan tu kini ke, saya villa, saya ayatnya langka harness, biaga saya ayatnya villa, malam ni kita mang virtu aradana kerana. Mang awasan perasaan kita kini buat ayatnya mata tawat perasaan aku binga hal itu, saya villa, saya langka, saya biasa ayatnya itu, ubah jati antara itu ke berdekatan pun kelih kiri, kaum tu tiada awasta mana ada. Mereka ke paling ni dia thamai, ini awasta valt sangwedi ini inno ni paling ni dia. Kita kini awam, business opportunities knock very slowly kira. Eh, netiin lah, tapi bisa opportunity start tu kerat. Ikan sah, untuk itu, sengwedi window ni, koi wilayah opportunity ni nak dikira. Ikan ani penting ada sekarang ni, api biurto manusia kini, udahar nak kiri itu, teng mama ni dijen kiri itu diurun di la, mama hituin ni, mama magoliu ramu khadaga tu ni, mage jiwite ni dijen kiri itu. Ikan sah, tapi mana beno ya para, kuda keragangan pulau amun. Tapi langkawi koi accountancy penting, katut qualification ni, kaki koi ni dijen penting gunut. Eh monat kita na hari, mungkin jiwitnya mereka tamai kira. Hebei, ekeng sama hari itu periferi kiri dia na honda awas tawa leh mungkin rende pulau. Itu neng, ekak. Itu kota mung loko dia na awas tawa dia balan kota. Kita tamai kian, biur tu manusia kini balan. Tamangi qualification itarak, mata padanam mela balan nama sih ne. Hari, itu kota ekat awas tawa api loko dia, khususnya mungkin antar jalan itu yang hinda. Oke, ting, amat istimewa Google kerja balan pulauan, tiada opportunity sih mem. Dah kaya dia pain, nanti ni mati ya no. Ini boleh explore kerana balan pulau yang kucur feasible dah kira. Itu kod ani penting dengan api katut, oil and gas, api engineer kene katut tema. Engineer kene kute packet lagi orang UK bela, dollar dahak ke packet. Ani, itu kota me bagi rata ke, bagi mana ni? Itu dia engineer kerana ada apa, itu mereka engineer kerana kita oil and gas engineer kerana kerana pulau. Apa hari madu mereka ini nak hati ya, mungkin ini hati ok kemarin kan, lihat apa itu. Namun mereka ini hati tiada, ada tempat yang kita baru tu university kita outend pulau. Angkut itu kita AI itu, apa itu outsource kerana BPO, business process outsource, ini business idea kan, mungkin kian. Ini kerana pulau, mungkin AI itu selaba itu win-win situation ni kan. Hari
මොකද බිස්නස් එකක් කරනකොට හැමතිස්සෙම අනිත් පාර්ශවයේ බලන්නේ Tamanට මොකක්ද තියෙන වාසිය කියලා. ලෝකනේ වෙන්නේ. ඒතර ඒ වාසිය අපි යාට සර්විස් එක දීලා අපි ලාභයක් ලබනවා. රයිට්? එතකොට දැන් උදාහරණයක් හැටියට දැන් එක එක තැන් තියෙන බිස්නස් අයිඩියාස් ගන්න පුළුවන්. මොකද මේ බිස්නස් එකක් කියලා ඉහළ මට්ටමේ පටන් ගන්නවා නම් අපි ඉහළ කමියුනිටි එකත් එක්ක අපි you know මේ ඉන්න ඕනේ. මොකද උදාහරණයක් හැටියට දැන් ගත්තොත් මේ එක පුද්ගලයෙක් එයා කරන්නේ මේ දැන් ඔය පවුල් වලටයි තියෙනනේ ව්‍යාපාර මේ ෆැමිලි බිස්නසස් ඒ ෆැමිලි බිස්නසස් වල ගොඩක් වෙලාවට සක්සෙෂන් එක හරියට වෙන්නේ නැහැ ලෝකේ. ඒතර මෙයා හදලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක් මේ මේ ෆැමිලි බිස්නසස් වල සක්සෙෂන් එක හරියට කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපි දුමු එක පවුලක දරුවෝ පස් දෙනෙක් ඉන්නවා කියලා. ඒ දරුවෝ පස් දෙනාගේ දක්ෂතාම් වෙනම අඳුනගෙන ඒ ප්‍රශ්නයක් නොවෙන්න මේ දැන් ඉන්න පරම්පරාවේ ඊළඟ පරම්පරාවට මේ බිස්නස් එක ස්මූත්ලි ට්‍රාන්ස්ෆර් වෙන්න මෙයා ප්‍රෝග්‍රෑම් එක හදනවා. මෙයා කෝච් කරනවා එකට. එතකොට එයා දැන් මේ මේ මාසේ ජූනි 27 28 29 වගේ දවස් තුනක මොනාකෝ වල එයා ඒ ෆැමිලිස් එයා කෝච් කරන ෆැමිලිස් වලට එන්න කියලා පිටින් ඇවිල්ලා රෙජිස්ටර් වෙනවා නම් ඩොලර් 50,000ක් එක රෙජිස්ට්‍රේෂන් එක. එතකොට යන්න පුළුවන්. එතකොට යන කෙනෙක් හැවන්නේ එකයි. මුලික ලොකු පියවරක් පිරිවැයක් තියලා දරන්න. හැබැයි මම කියන්නේ 50,000 වියදම් කරලා කවුරු ගියොත් මොකක් හරි වෙනවා. හරි මොකද හේතුව? එතන හම්බ වෙන්නේ දැන් එතන එන පවුල් වල වටිනාකම දැන් උදාහරණ ගිය අවුරුද්දේ මම දැන් ට්‍රිලියන 34.84ක් ගිය අවුරුද්දේ මුළු ලෝකෙම එකතු වුණ අලුතෙන් එකතු වුණ අගය තමයි ට්‍රිලියන ඩොලර් ට්‍රිලියන 84ක් තමයි මේ ලෝකෙට අලුතෙන් කරපු වැලියු ඇඩිෂන් එක. එතකොට මේ එන ෆැමිලිස් වල වැලියු ඇඩිෂන් එක 10 ට්‍රිලියන් විතර. හිතන්න පුළුවන් නේද ලෝකෙම එක නගරයකට එක තැනකට එක ගාවිර අපිට නැත්නම් ඔය ටික ඔක්කොම හැම වෙන්න අපිට කොච්චර වියදම් කරන්න වෙයිද? හරි එහෙම බැලුවාම අර 50,000 දීලා ගියත් ඩොලර් පාඩුවක් නැහැ. මොකද අර එයා ටිකට්ස් වලට එහෙනම් එයා ට්‍රැවල් වලටයි අපිට අපොයින්ට්මන්ට්ස් ගන්නත් බෑ වගේ කට්ටියත් ගිහිල්ලා. මොකද ගොඩක් මට ඒ ලයිස්ට් එක මට එවලා දීුණා. ඒක ඉන්නේ ගොඩක් ඉස්සරහින් තියෙන මේ රොයල් හයිනස් එහෙම තියෙන ඉතින් එක එක රටවල කුමාරවරු එහෙම. හරි ඉලස් ෂේක්ස්ලා ඒ වගේ කට්ටිය එන්නේ. එතකොට මේ ෆැමිලි බිස්නසස් වල කට්ටිය දැන් ඒක මොකද කරන්න දෙන්නේ? මොනාකෝ වල මේ ෆැමිලිස් කනෙක්ට් කරනවා. මේ ෆැමිලි එක ඒ සක්සෙෂන් එක කරනවා වගේම මේ ෆැමිලිස් දෙකක බිස්නස් දෙකේ ස්ට්‍රෙන්ත් එක එකතු වුණොත් වෙනම වැලියු එකක් ක්‍රියේට් වෙන්න පුළුවන්. ඒක දැන් මෙයා කරන්නේ මැච් මේකින් එකක් මෙතන. හරි? අන්න ඒ වගේ තැනකට ගිහිල්ලා නිකන් හාල් මැස් එක වගේ හරි කවන්නේ. හිටියාම දොරෙක් මොරෙක් කියලා එන්න පුළුවන්. හරි? ඒක නිසා මේ ඒ බිස්නස් ඔපචුනිටිස් තියෙන තැන් වලට අපි යන්න ඕනේ. ඉතින් ඒ මේකේ දැන් අපි හිතමු දැන් අපිට කියනවනේ අපි අපිට වැඩිම ඉන්ෆ්ලුවන්ස් කරන්නේ අපි වටේ ඉන්න අයනේ. ඔව්. ඉතින් අපේ වටේ ඉන්න අය කිසිම දෙයක් කරන්නේ නැති නිකම් මිනිස්සු ටිකක් නම් හරි අපිව මොටිවේට් වෙන්නේ නැහැ නේ කිසි දෙයක් කරන්න. ඉතින් ඒක නිසා අපි හරි මේ කල්පනාවෙන් හරි බලන්න ඕනේ අපි කවුද ආශ්‍රය කරන්නේ? අපි දිනද කවද හම්බෙන්නේ? නිතරම හම්බෙන්නේ කවුද? ඒ අය මොනවද කරන්නේ? හරි? ඒ අය ජීවිතේ ජයගත්ත මිනිස්සුද නැත්නම් ජීවිතේ පරාද වුණ මිනිස්සුද? අපි හැමදාම හම්බ වෙන්නේ පරාජිත මිනිස්සු ටිකක් නම් නැචරලි අපිත් නෙගටිව් මිනිස්සු වෙනවනේ එතකොට. මොකද අපි අහන්නෙම අර නෙගටිව් කතන්දර ටිකනේ. හැබැයි බලන්න ඔයා දැන් ඔය රොයල් කොළඹ ගෝල්ෆ් ක්ලබ් එහෙම ගියාම ඒ ව්‍යවසායකයෝ හම්බ වෙන්නේ ගෝල්ෆ් එහෙම ගහන්න යන්නේ ඔක්කොම මොකක් හරි කරලා ව්‍යාපාරයක් කරගෙන කොහොම හරි දත්ත ගහගෙන සාර්ථකුර මිනිස්සුනේ. ඒතරේ සාර්ථක මිනිස්සු දැන් හැමදාම ඇහන්නේ එතකොට සාර්ථක වෙච්ච කතානේ. එතකොට මේක මල්ටිප්ලයි වී යනවා. ඉතින් නෙගටිව් වෙවත් එහෙමයි. ඉතින් නෙගටිව් මල්ටිප්ලයි වෙවි යනවා. නෙගටිව් මල්ටිප්ලයි වෙලා කිල්ල වැඩක් නැහැ. ඉතින් ඒක නිසා එකක් ඒ හරි තැන තමන් ඉන්න ඒක තමන්ට කරන්න පුළුවන් දෙයක් නේ. තමන් එහෙම නෙගටිව් තැනක ඉන්නවා නම් එතනින් හෙටම වෙනස් වෙන්න. වෙනස් වෙලා වෙන පොසිටිව් හිතන මිනිස්සු ටිකක් එක්කහුව වෙන්න. මොකද කියනවනේ you sit with the winners and the world is different කියලා. හරි? you sit with the losers once again the world is different. right? so sit with the winners. හරි? අනිත් එක තමයි තමයි අවසාන වශයෙන් මට කියන්න තියෙන කාරණා තමන්ගේ ඒ ව්‍යාපාරික අදහසක් පිළිසිඳ ගත්තා දැන් මගේ ඔළුවේ අවුරුදු 16 ඇතුළු වුණා වගේ තමන්ට ඒ ගැන විශ්වාසයක් තියෙනවා නම් ඒක දිගටම කරගෙන යන්න. මොකද හේතුව අපි ගොඩාක් ඔපිනියන් ගන්න ගියොත් එක එක්කෙනාගෙන් දැන් අය අපිට ඔපිනියන් දෙන්නේ එයාගේ අත්දැකීම් මත පදනම් වෙලානේ. දැන් උදාහරණයක් හැටියට මම මෙන්න මෙහෙම එයා බෑග් සෙන්ස් එකක් දැක්කා ඒක හැදුවොත් කොහොමද මෙහෙ කියලා ඇහුවාම මට කොහොමද මං මෙහෙ ලංකාවේ අයගෙන් ඇහුවාම කොහොමද එයා මට උපදෙස් දෙන්නේ? මොකද එයාට එහෙම අත්දැකීමක් නැහැ. එතකොට ඒ කට්ටිය නොදන්න දෙයට මොකක්ද ඒ කට්ටිය කියන්නේ? අපෝ ඕවා කරලා හරියන්නේ නැහැ.
එහෙමනේ ලේසියෙන් දෙන උත්තරයකනේ. ඔව්. උත්තරයක් නොදීන්නෙත් නෑනේ අපි කට්ටියද. අපි හරි කලාතුරකින් කියන්නේ ඒක මට උත්තර දෙන්න බැරි ෆීල්ඩ් එකක් මගේ ෆීල්ඩ් එක නෙමෙයි කියලා කියන්නේ නෑනේ අපි. අපි ඕන දන්නේ නැති එකට එක්ක අපිට තේරෙනවා නම් වාක් හරි එකක් කියනවා. තේරෙන්නේ නැත්නම් අපි කියනවා ඕක වැඩක් නෑ කියලා කියනවා. ඉතින් ඒක එතකොට ඩිස්කරේජ් වෙනවා. ඉතින් ඒක නිසා එහෙම අදහසක් තියෙනවනම් මේ ගොඩාක් ඔපිනියන් සීක් කරන්න යන්න එපා. මොකද කියනවනේ මේ හොඳ අදහසක තියෙන වටිනාකම නැති වෙන්න නම් ඒක කමිටියකට දාන්න කියලා කියනවනේ. හරි මොකුත් වෙන්නේ නෑ. අනිත් එක තමයි අර අදහසක් Taman තුල පිළිසඳ ගත්තාම මේ හිතන්න එපා හැමතිස්සෙම අපි දිනු වෙන්නේ මේ එක්ස්ටර්නල් ප්‍රෙෂර් එකෙන් කියලා. නෑ මම විශ්වාස කරනවා ඉන්ටර්නල් ප්‍රෙෂර් එකෙන් තමයි මිනිස්සු දිනු වෙන්නේ. මේකට හොඳම උදාහරණ තමයි මම හැමතිස්සෙම කියන දේ. බිත්තරයක් ගත්තාම ඒ බිත්තරය එක්ස්ටර්නලි ප්‍රෙෂර් එකක් දාලා කැඩුනොත් මොකද වෙන්නේ? ජීවයක් නැති වෙනවා. හැබැයි ඉන්ටර්නල් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා බිත්තරේ කැඩුනොත් මොකද වෙන්නේ? ජීවයක් ඇති වෙනවා. ඇති වෙනවා. එතකොට ජීවිතේ හැම හොඳ දෙයක්ම ඇති වෙන්නේ තමන් තුලින්මයි. මම හිතන්නේ අවසාන ප්‍රශ්නය අහන්න කලින් ඔබතුමා ලොකු සාරාංශයක් කිරීමක් එහෙම නැත්නම් ලොකු අදහසක් දුන්නා. නමුත් මේ ප්‍රශ්නේ මම අවසානයේ channel එකේ එහෙම නැත්නම් වීඩියෝ එක අවසානයේ අහන ප්‍රශ්නේ. අපි channel එක බලන්නේ ලංකාවේ විශාල පිරිසක් වගේම විදේශගත ඉන්න විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙලා මේ වෙනකොට 130ක් විතර ලංකාවේ ඉන්න ලාංකිකයෝ විදේශ රටවල ඉඳලා අපේ channel එක බලනවා. අවසාන වශයෙන් ඔවුන්ට ඔබට මොකද කියන්න තියෙන්නේ? විදේශවල ඉන්න අයට විශේෂයෙන්ම මම හිතන්නේ ලංකාවේ ඉන්න අයට වැඩිය විශේෂම ව්‍යවසායික අවස්ථා ව්‍යාපාරික අවස්ථා ඇයට පේන්න තියෙනවා. ඉතින් සමහර අය අර අපි කියලා රුටීන් එකකට අහු වෙනවා කියලා. උදේ වැඩට යනවා, හවස ගෙදරට යනවා. ඉතින් විශේෂයෙන්ම පිටරටකට ගියාම ඒක එහෙම තමයි. මොකද ඒ ලොකු වැටුප් ලැබෙනවා. නමුත් මේ වැටුප් වලට වීදම් කරන ස්ට්‍රක්චර් එකත් ඒ විදිහටම හැදිලා තියෙනවා. ටැක්සස් ටික ගෙවලා ගන්න එක කරනවනේ කවුරේ යාට ගෙවලා කැම වේල වෙන් කරාම ඒ හෙල්ත් ඉන්ෂුරන්ස් ගෙවුවාම ඒ ගානට ඒක සෙට් වෙනවා. ඉතින් හැබැයි ඉතින් ක්වොලිටි ඔෆ් ලයිෆ් හරි හයි. හැබැයි ඒ අතරේ විශේෂයෙන්ම මේ ලංකාවේ මේ වෙලාවේ තියෙන තත්ත්වෙත් එක්ක හිතන්න පුළුවන් නම් ලංකාවෙන් ඔහෙට එවන්න පුළුවන්. ලංකාවත් එක්ක එකතු වෙලා ලංකාවට ආයෝජකයෙක් ගේන්න පුළුවන් හරි. මේ වගේ සිතුවිල්ලක් අලුතෙන් ඔළුවේ ට්‍රිගර් කරගන්න මේ වෙලාවේ මොකද මේක ලංකාවට හරි වැදගත් මේ වෙලාවේ ඒක මොකද අපි හැමෝම එහෙම ට්‍රිගර් එක ක්‍රියා කරගත්තොත් ඔළුවේ ඒකේ ලොකු වෙනසක් කරන්න පුළුවන් අපේ රටේ. මොකද විශේෂයෙන්ම අපි දැනට හොයන සොලියුෂන්ස් IMF එකෙන් හරි කොහෙන් හරි රටකින් බ්‍රිජ් ෆයිනෑන්සින් හරි අරගෙන මේක කරන්න හදන්නේ. නමුත් ඒවා පර්මනන්ට් සොලියුෂන්ස් නෙමෙයි. ඒකින්ද අපේම දෙපයින් නැගිලින්ද හරි. මොකද අපිට මේ හොඳ ශ්‍රම බලකායක් තියෙනවා. මේක ලස්සන රටක්. මේක නැති දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මෙහෙට ආයෝජකයෙක් එක්ක අරන් එන්න එක්කෝ මෙහෙ ඉන්න කෙනෙකුට ඔබ ඉන්න රටත් එක්ක යම්කිසි ව්‍යාපාරයක් කරගන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ ගැන සංවේදී වෙලා මේ වෙලාවේ ඒක අවදි කරන්න කියන එක තමයි මට කරන්න තියෙන ඉල්ලීම. ඉතින් අවසාන වශයෙන් ඔහු ඇත්තටම ආරාධනය කරේ විදේශ රටවල ඉන්න ඔබට, ඒ වගේම ලංකාවේ ඉන්න අපිටත් ලොකු අවබෝධයක් මේ අවස්ථාව තුළ ලබා දුන්නා. ඒ වගේම තමයි මේ කතාබහත් එක්ක ඒ වගේම ඔහු විවෘත ආරාධනා කරා මේ ෆැක්ටරියට එන්න, ඇවිල්ලා මේකේ තියෙන ක්‍රමවේද බලන්න, ඔබේ ව්‍යාපාරයට මේක යොදා ගන්න කියලා. මම හිතන්නේ මේ අත්දැකීමත් එක්ක ඔබ හිතන විදිය වෙනස් වෙයි. මේ වෙලාවේ ලංකාව ඇති වෙලා තියෙන තත්ත්වෙන් ගොඩ එන්න අපිට මේ වගේ ව්‍යවසායකයන් තවදුරටත් අවශ්‍යයි කියන එක ඔබට මම හිතන්නේ මෙතනදී පේනවා ඇති. මොනම් අපිට ඇත්තටම අපි උදේ වරුවේ ඉඳලා අපිට ෆැක්ටරි විසිට් එකක් අපිට ගොඩක් දේවල් අද දවසේදී arrange කරලා දුන්නා. මේ හැම එකටම බොහොම ස්තුතියි. ඒ වගේම ඔබේ ඉදිරියට වැඩ කටයුතු තාම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම තවත් මේ වගේම ලංකාවේ විශාල ප්‍රමාණයකට රැකියාව දීලා ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට හැකි හැම විසඳුමක් ඔබට ගේන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්. බොහොම ස්තුතියි. ආයුබෝවන්.